අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල ඔමික්‍රෝන් ආසාදිතින් දිවයිනේ ඕනෑම ප්‍රදේශයකින් වාර්තා විය හැකි බියවිය යුත්තේ ප්‍රභේදයට නොව රෝගී වීමටයි කොවිඩ් මරණ සැලකිය යුතු ලෙස පහලට වෛද්‍ය අන්වර් හම්දානි කියයි කොවිඩ් මරණ 15 දහසට ආසන්න වේ. නව වසර සමරන්න දුවරේලියට විශාල දේශීය සංචාරකින් පිරිසක්. ඇතමුන් සෞඛ්‍ය නීතිත් උල්ලංඝනය කරයි. යුරෝපයේ කොවිඩ් ආසාදිතින් මිලියන 100 ඉක්මවයි. කොවිඩ් හමුවේ ඇමරිකාවේ ගුවන් ගමන් 4 දවසක් අවලංගුයි. නව වසර උදාව වෙනුවෙන් ජනපති සහ අගමැති ආගමික වතාවත්වල ආනයිනික ආර්තාපල් සහ ලොකුලුණු බද්ද අඩු කිරීම හමුවේ දේශීය අලලුණු ගොවීන් කබලෙන් ලිපට කිරිපිටි හිඟයට රජය ගේන අලුත්ම විසඳුම හිටපු කෘෂිකර්ම ඇමති පී හැරිසන් හෙළි කරයි ප්‍රථමයෙන් දේශීය පුවත් ඔමික්‍රෝන් ආසාදිතින් දිවයිනේ ඕනෑම ප්‍රදේශයකින් වාර්තා විය හැකි බව වෛද්‍ය අන්වර් හම්දානි මහතා පවසනවා. ඉන් ආරක්ෂා වීමට නම් නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම අත්‍යවශ්‍ය බවයි ඔහු පෙන්වා දෙන්නේ. මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාවද සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති බව වෛද්‍ය අන්වර් හම්දානි මහතා පවසනවා. දැන් මේ ඔමික්‍රෝන් ව්‍යාප්තිය රෝගීන් වාර්තා වීම රෝගීන් ගිලන්ගත වීම මේ සියලුම කාරණා මැද්දේ අපි මතක තබාය ගත යුතු ප්‍රධාන කාරණාවක් තමයි අපේ මරණ සංඛ්‍යාව සැලකිය යුතු මට්ටමකින් පහළ ගිහිල්ලා තියෙනවා. නමුත් මෙය මේ දුරට පවත්වාගෙන යෑමට හැකි වී තිබෙන්නේ අපට අපේ එන්නත්කරණයේ සාර්ථක වැඩපිළිවෙලක් හරහා ක්‍රියාත්මක වෙච්ච නිසා. කිසි ලෙසකින්වත් ඔබේ එන්නත් මාත්‍රාව අතපසු කරන්න එපා. ඔමික්‍රෝන් රෝගය කියන දේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හා අනෙකුත් රටවල් වල තියෙන අධ්‍යයනයන් හරව සීග්‍රෙන් පැතිර යන බවට වාර්තාවල් පළ වෙලා තියෙනවා. මෙවැනි පසුබිමක මෙම රෝගීන් ඕනෑම ප්‍රදේශයකින් අපිට වාර්තා විය හැකි. එනිසා ඔබ සියලු දෙනාම මතක තබා ගත යුතු කාරණාවක් තමයි ඒකද ඇල්ෆාද බීටාද ඩෙල්ටාද ඔමික්‍රෝන්ද කියන එකට වඩා ඒකින් ආරක්ෂා වන ආකාරය. මොකද ඔමික්‍රෝන් ප්‍රභේදය කියලා විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙලක් නැහැ. ඒ මුලදී තිබ්බ සෞඛ්‍ය උපදෙස් සෞඛ්‍ය මාලාවන් පිළිපැදීම තමයි අපිට ඔමික්‍රෝන් ව්‍යාප්තිය උනත් වළක්වා ගන්න පුළුවන් වෙන්නේ. ඔමික්‍රෝන් කියන ප්‍රභේදය හරහා නෙවෙයි බිය ඇතිවිය යුත්තේ ඔබ රෝගී වීම තුලයි බිය ඇතිවිය යුත්තේ. එනිසා ඔබ බිය ඇතිවීමට වඩා වැදගත් වන්නේ ඔබ ආරක්ෂා වීමයි. නව වසර උදාවත් සමග නුවරඑළියට දේශීය සංචාරකීන් විශාල පිරිසක් පැමිණ ඇති බව දක්නට ලැබුණා. පවතින කොවිඩ් වසංගත ව්‍යාප්තිය හමු වේවද ඇතම් සංචාරකීන් මුහුණු ආවරණ පළඳින්නේ නැතිව සෞඛ්‍ය උපදෙස්වලට පටහැනිව හැසිරෙන ආකාරයයි මේ. ඔමික්‍රෝන් වෛරස් ප්‍රභේදයේද රට තුල ව්‍යාප්ත වන මොහොතක ජනතාව මෙලෙස හැසිරීම කෙතරම් සාධාරණද යන්න යලි යලිත් සිතා බැලිය යුතු කරුණක්. ඊයේ දිනත් මෙරටින් නව කොරෝනා ආසාදිතින් 351ක් වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 587596ක් දක්වා ඉහළ ගියා. ඉන් 560725 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් අවසන්. තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ පුද්ගලින් 11874 දෙනෙකු පමණයි. කොවිඩ් ආසාදිතව සිදු වූ තවත් මරණ 16ක් ඊයේ වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 15000 ආසන්නයට පැමිණ තිබෙනවා. දැනට සිදු විය ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 14995ක්. ගත වූ 2021 වසරේදී මෙරට ජනගහනයෙන් 63% පූර්ණ එන්නත්කරණයට ලක් කර තිබෙනවා. 18.4% තුන්වන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාගෙන ඇති බවයි සෞඛ්‍යංශ පවසන්නේ.
ඊය දින කොවිඩ් මර්ධන එන්නතේ තුන්වන මාත්‍රාව පුද්ගලයන් 13174 දෙනෙකුට ලබා දී තිබෙනවා. එම එන්නත් මාත්‍රාව ලබාගත් සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 40,72,350ක් දක්වා ඉහළ ගියා. कोविड वायरस व्याप्ति हमुवे एक्सट जनपदे गुवन गमन हारदासकट अधिक प्रमाण्याक अवलांगु करति बनवा म्यातर यूरोपे कोविड आसादितीन संख्याव मिलियन सीय इक्मवा गोसति बवाई वार्ता वन्ने दन लोक कोविड तत्वे गोलीय कोविड वसंगते आरंभेन पशु यूरोपे कोविड आसादित संख्याव मिलियन सीय इक्मवा गोस्ते बनवा यूरोपा महाद्वीपीय नवतत् कोविड वायरस व्याप्ति केंद्र स्थानीय बवट पत्वेत्ते सीग्रेन व्याप्तवन ओमिक्रोन प्रभेदय हमुवे पसुगिय सत्य तुल पमनक यूरोपे आसादितीन मिलियन पह इक्मवा गोस्ते बुना එමෙන්ම ප්‍රංශයේද පසුගියදා කොවිඩ් ආසාදිත සංඛ්‍යාව මිලියනය ඉක්ම වූ අතර එරට සමස්ත ආසාදිත සංඛ්‍යාව මිලියන 10 ඉක්ම වූයේ ලොව 6 වන රට බවට පත් වෙමින් සීග්‍රෙන් ව්‍යාප්ත වන කොවිඩ් වෛරසය මැද්දේ එක්සත් ජනපදයේ ගුවන් ගමන් 4000කට අධික ප්‍රමාණයක් අවලංගු කර තිබෙනවා මේ හේතුවෙන් දෙස් විදෙස් සංචාරකයන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ මෙලෙස අවලංගු කරන ලද ගුවන් ගමන් වලින් දහසකට ආසන්න ප්‍රමාණයක් චිකාගෝ සහ මිඩ්වේ ගුවන් ගමන් බවයි වාර්තා වන්නේ ऐतिहासिक सितुल्पव्व व्रजमा विहारे ईये पसुरुवे पवति विशेष आशीर्वाद पूजावट जनाधिपति गोटाबे राजपक्ष महता सहभागी वुना ऐतिहासिक सितुल्पव्व राजमहा विहारस्थाने ईये पसुरुवे पवति विशेष आशीर्वाद पूजावट जनाधिपति गोटाबे राजपक्ष महता सहभागी वी तिबेनवा सितुल्पव्व राजमहा विहारस्थानेट पेमिनि जनाधिपतितुमा धातु मंदिरये वेंद आशीर्वाद लबा गैनीमेन अनतुरुव विहाराधिपति पूज्य मेटरंब हेमरत्न हिमियन एतुलु महा संघरत्ने बहदक केटि पिलिसंदरक निरत वुना ऐतिहासिक සිතුල්පව්ව රාජමහා විහාරස්ථානය පූජා භූමියක් බවට පැවිරීමේ සන්නස්පත්‍රය බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ජනාධිපතිතුමා පූජ්‍ය මැටරැඹ හේමරත්න හිමියන් වෙත පිළිගන්වනු ලැබුවා සිතුල්පව්ව රාජමහා විහාරයේ අවට විහාරස්ථාන හතරක් පූජා භූමි බවට පත් කළ බව දැනුම් දෙන නිදහස් දීමනා පත්‍ර ජනාධිපතිතුමා ඇතුළු මැති අමතරුන් එම විහාරස්ථානවල විහාරාධිපති ස්වාමින් වහන්සේ වෙත පිළිගැන්වීම ඉන් අනතුරුව සිදු වුණා. සිතුල්පව්ව රාජමහා විහාරස්ථානෙට පැමිණෙන මාර්ගයේ ඉදිකිරීමට යෝජිත වාහල්කඩ සඳහා මුල්ගල තැබීම චමල් රාජපක්ෂ මහින්ද අමරවීර යන අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණු අතර ජනාධිපතිතුමා සහ අමාත්‍ය नाम राजपक्ष महताद एम अवस्थावट एक सिटिया हेविसी सह सखंड मध्य सिद्धुकेरुनु जयसंक पूजावट सह बोधि पूजावट द जनाधिपतिमा सहभागी वुना අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහ රටට සෙත්පත්මින් පිරිත් සජ්ජායනාවක් තංගල්ල කාල්ටන් නිවසේදී පැවැත්ුණා. උදා වූ 2022 නව වසර වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහ රටට සෙත්පතා මහා සංඝරත්නය විසින් සෙත් පිරිත් සජ්ජායනාවක් පවත්වනු ලැබුවා. ඒ තංගල්ල කාල්ටන් නිවසේදී. तंगल्ल वज्रगिर पुराण विहारस्थाने विहाराधिपति दक्षिण लंकावे प्रधान अधिकरण संघ नायक मिरेस्से धम्मवंश स्वामीन वहन्से एतुलु महासंघरत्ने सेत् पिरित् सज्जायना करमिन् अग्रामात्यवरयाट सह मेरट जनतावट आशीर्वाद एक करनु लबुवा ආලයිනික අර්ථාපල් සහ ලොකුලුණු සඳහා වූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අඩු කිරීම හමුවේ දේශීය අලලුණු ගොවීන් පීඩාවට පත් වෙලා රසායනික පොහොර නැති නිසා ගොවිතැනට දිලීර රෝගයකින් බලපෑම් එල්ල වී තිබෙනවා පොහොර ගැටලුව විසඳන්න නුවණ පහළ වෙන්න කියලා දේව කණලව්වක් කරන්න විතරයි දැන් ගොවි ජනතාවට ඉතිරි වෙලා තියෙන්නේ මේ පොහොර ඇත්ත කතාව कोरोना कियाने लोक व्यसनयक्
ලෝක ව්‍යසනයකදී රටක් සිය නිෂ්පාදන අතිරික්ත වශයෙන් නිපදවිය යුතුයි. එසේ නොවුනොත් රටක් වශයෙන් බරපතල ආහාර අර්බුදයකට පවා මුහුණ දීමට සිදු වෙනවා. මෙවැනි අවස්ථාවලදී ප්‍රතිපත්ති පවා අඩියක් පසට අරගෙන රට වෙනුවෙන් තීන්දුව తీරණ ගැනීම වැදගත්. අපේ රටේ පොහොර ප්‍රශ්නයත් නුසුදුසු කාලෙදි ගත්ත වැරදි තීරණයක් කියලා කෘෂි විද්‍යාඥයින් පෙන්වා දෙනවා. දැන් එහි අහිතකර ප්‍රතිඵලවලට සමස්ත රට වශයෙන් මුහුණ පාන්න සිද්ධ වෙලා තියෙනවා. ආනයිනික අර්ථාපල් සහ ලොකුළුණු සඳහා වූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද 30%කින් අඩු කරන රජය ඊයේ සිට තීරණය කළා. මේ හමුවේ දේශීය අලලුණු ගොවියා කබලෙන් ලිපට ඇද දමා ඇති බවයි සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණශාන්ත හෙට්ටිආරච්චි මහතා පවසන්නේ. දැන් ලංකාවේ ගොවියන්ගේ නිෂ්පාදන එළියට එන වෙලාවේ පිටරටේ ඉඳන් අලයි බීලුණු ගෙනල්ලා තවත් ගොවිය වැට්ටීමක් තමයි මේ කරලා තියෙන්නේ මේ රජය විසින්. ඇත්තටම රජය ගත්ත මේ වෙලාවේ ගත්ත තීරණය අසාධාරණ පාරිභෝගික පැත්තෙන් සාධාරණ වුණාට ගොවියගේ පැත්තෙන් ලොකු අසාධාරණයක් වෙලා තියෙනවා. 8500 9000කටවත් පෝරක්ටියක් ගන්න නැති වෙලාවේ බොහොම අමාරුවෙන් තමයි ওই ගොවියා අල කොවිතන බීලුණු කොවිතන කරලා තියෙන්නේ. අස්සන්නත් එක්ක බලනකොට ලොකු මේ පාඩුවක් තමයි ගොවියගේ පැත්තට යන්නේ. ඒතකොට ගොවියා වෙන්නේ කොවිතනෙන් ඈත් වෙන එක තමයි වෙන්නේ ඇත්තටම. පොහොර අර්බුදය නිසා වැඩිම බලපෑමෙල්ල උනේ වී ගොවිතනට. මේ යන විදිහට ලුණු ටිකක් ඉහාගෙනවත් බත් කන්න හාල් නැති වෙයි කියලායි ගොවින් පවසන්නේ. මින්නේරිය ගොවි ව්‍යාපාරය යටතේ ගොවිතන් කටයුතු කළ ගොවින්ද පොහොර නැතිව අන්ත අසරණ තත්වයට පත් වෙලා. කොරේ පිටට මරේ කියලා වී ගොවිතනට දිලීර රෝගයකුත් පැතිරිලා. ඔලේ කහවෙලා දැන් මේ මේ මේකට ඉතින් මේකට තෙල් ඕන. වෙනද නම් අපි තෙල් ගහනවා. දැන් තෙල් නැහැනේ ගන්න. දිලීරයක් හැදිලා තියෙන්නේ. මේවල තෙල් බෙහෙත් ගන්න තරක් නැහැනේ අපිට දැන්. මේවා මෙහෙම තිබ්බොත් ඉතින් කන්න නම් හම්බෙන්නේ නැහැ. ලෙඩේ ලෙඩේ හැදෙනවා දැන් ඉතින්. පොහොර ගතියක් තියෙනවා නම් මේ වගේ මෙහෙම ඉක්මනට ලෙඩ හැදෙන්නේ නැහැ කුඹුරට. මේ අක්කර පහක් තියෙනවා මේ හරිය මේ මේ ටිකට මේ ටිකටම මේ කුඹුරු ටිකටම මේ මේ රෝගේ හැදිලා තියෙන්නේ දැන්. මොනවා කරන්නද ඉතින් දැන්? බලාගෙන ඉන්නව මොකද වෙන්නේ කියලා නේද? පොහොර අනිවාර්යෙන්ම ඕනමයි. නැත්තම් ඉතින් බෑ. පොහොර තෙල් ටික හොඳට වැදුනොත් තමයි ගොයන් ගහේ අස්සන්නක් අපිට ගන්න පුළුවන්. මහවිලච්චිය ගොවි ව්‍යාපාරයේ දකුණු ඉවුරේ මහසෙන් ගොවි සංවිධානය යටතේ වගා කළ කුඹුරු අක්කර 2500ක් පොහොර නොමැතිකම හේතුවෙන් විනාශයට පත් වෙලා කියලා ගොවින් චෝදනා කරනවා. 69 ලක්ෂයක් මිනිසු ඡන්දේ දීලා ආණ්ඩුවක් පත් කරගත්තේ මේ රඟ දක්වන්න රඟ පාණ්ඩ නෙමෙයි. මේ වෙනකන් කිසිම පොහොරක් ගොවියෙකුට ලැබිලා නැහැ. මෙහෙම පාලකෝ මේ රටට අවශ්‍ය නැහැ. මාධ්‍ය සම්දර්ශන තිබ්බ හොඳටම ප්‍රමාණවත්. අපි අමාරුවේ දැම්ම හොඳටම ඇති බලාගෙන හිටියා හොඳටම ඇති. හිටානිදා ගොවි ජනතාවත් එක්ක පාට බහැලා තුපිව එළවන දවස වැඩි ඈතක නෙමෙයි. ගොවියන්ට එළවලා තියෙන්නේ. පොහොර නැහැ. තෙල් නැහැ. දැන් කිව්වට වැඩකුත් නැහැ. වන්දීල් වල දෙන්න සල්ලිත් නැහැ. ලොකු ලොකු ඇමතිලා ගාව මන්ත්‍රීලා ගාව උන්ගේ සේප්පු වල තියෙන සල්ලි. එව්ව දෙන්නේ නැහැ ගොවියන්ට මිනිස්සුන්ට. පොහොර ඇටයක් මේ ආණ්ඩුවෙන් මේ රජයෙන් අපිට දීලා නැහැ. දෙනවා කියපු ආධාර දීලත් නැහැ. මේ රටේ පාලකයෝ වශයෙන් කුසිකර්ම ඇමති වශයෙන් මේ රටේ ඇත්තටම තේරුමක් නැහැ මේ ඉන්නේ එකේ. මේ ආණ්ඩුව පුළුවන් තරම් ඉක්මනට මේකෙන් යන තරමට හොඳයි. ගොවීන්ට පොහොර ලබා දීමටත් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු කිරීමටත් නුවණ පෑදේවා කියලා ප්‍රාර්ථනා කරමින් දේව කන්නලව්වක්ද පැවැත්ුණා. ඒ මිහින්තලයේ කටුසෑය අසලදී. මෙම දේව කන්නලව්ව සංවිධානය කර තිබුණේ මිහින්තලයේ සමග ජනබලවේගයේ ආසන සංවිධායක අනුර බුද්ධික මහතා විසින්. පොදවන දෙවි ආවදරු වනේ මෑතෝ හාර බාර වෙනවයි මෙම රටේ තියෙන්නාවෝ. බඩු විලාරි ආකාර අඩු කර ගන්නට ලබා ගන්නට තියෙන්නාවෝ. එම බලවෝග වගාවට කර ගන්නට තියෙන්නාවෝ. එම පොහොර ටික හරි ආකාර ලබා ගන්නටත් එම ජනතාවට හරි ආකාර නිදාසක් ලබා ගන්නටත් උතුම්මෝ කඩුදායට හාර බාර වෙනවයි එම රට දෙය රකේ එම රට දෙය පාලනය කරන්නාවෝ. එම උදවියට හරි ආකාර බුද්ධියක් පහළ කර දෙවා වදාරන්නට සිතාගෙන උතුම්මෝ කඩුදායට වෙන හාර බාර මහින්දානන්ද අලුත්ගමගේ මේ ආණ්ඩුවෙන් අයින් වෙලා හරි වෙන ඇමති කෙනෙක් ඇවිල්ලා හරි මේක ඉන්න මිනිස්සුන්ට පොහොර ටික ලැබෙන්න මේ අගාධයට යන මේ රට නැවත ගොඩ ගන්න පුළුවන් තැනකට මේ අවුරුද්දේවත් සිංහල අවුරුද්දේ මොලය පෑදේවා කියලා තමයි මේ සියලු දෙනාම මේ දේව කන්න ලව්ව සහ පොල් ගැහිම මේ අවස්ථාවේ කරන්නේ. කිරිපිටි හිඟයට රජය ගේන්න හදන අලුත්ම විසඳුම ගැන හිටපු කෘෂිකර්ම ඇමති පී හැරිසන් මහතා අද මාධ්‍යට හෙළි කළා. වසර දෙකක් සියලු අභියෝග විඳ දරාගෙන සිටි ජනතාවට ඇමති ප්‍රසන්න රණතුංග මහතා සිය ස්තුතිය පළ කළා. දැන් දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා.
දැන් බන්දුල කොනවාදර මට විශ්වාසයි හේතානිද්ද වෙනකොට ගැසට් එකක් ගන්නවා ඒ මොනවත් නිසා නෙමෙයි දැන් මව් කිරි විතරක් බොන්න ඕනේ දරුවෝ වෙන කිරිපිටි වර්ග බොන්න බෑ මව් කිරි විතරක් දෙන්න අම්මලාට අවුරුදු දෙක නිවාඩුවක් දෙයි දරුවට අවුරුදු දෙකම කිරි දීපන් අනිත් අයට කියයි බලා කිරිපිටි බොන්න එපා පොල් කිරි උණු කරලා බීපල්ලා එතකොට වැඩේ ඉවරයිනේ එතකොට අපිට මේ කිරි වල ප්‍රශ්නෙකුත් නැහැ ඩොලර ප්‍රශ්නෙකුත් නැහැ जनाधिपतिवरु अगमतिवरु कैबिनेट मंडले पार्लिमेंटुवे आंडु पक्षे मंत्रीवरु खनिंग एलियट दान अवरुद्धक तमाई 2022 अवरुद्ध හඬුව ගෙදර යවන්න පුළුවන් විපක්ෂයක් අතරටේ නැහැ. සජිත් ප්‍රේමදාස මහත්තයට රටක් කරන්න පුළුවන්. මේක සජිත් ප්‍රේමදාස මහත්තල හිටියනම් අද මේ වෙනකොට මිනිස්සුන්ගේ ජීවත් වෙන්න බැරුව අද බිඳුවට වැටලා මිනිස්සු. හැබැයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ නායකත්වයේ නිසා තමයි අද මෙහෙමවක්වත් මේ රට පවතින්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කිව්වා මේගොල්ලන්ට තියෙනවා ජාත්‍යන්තරව පිළිගත් කොන්දේසි පටිපාටියක් තියෙනවා. ඒවට යටත් වෙන්න ඕනේ. හතර වරන් ගහන්න බෑ මේ IMF එකට ගෘත්තව ගහන මේ මහා අර දේශප්‍රේමී මේවයි කැවිලා වාසුදේව නහනායක් කරලා විමල් වීරවන්තලා වගේ මොකක්ද හරි හෙනක ගහ වයින්කොට දහන යකඩ කෑලි තියෙනවනේ විලි බොයිස්ලා ටික දාලා කියන අපි යන්නේ නැහැ IMF යන්න නැත්නම් උන්ට හොරකම් කරන්න බෑ කියොත් එහෙම ග්‍රාමීය ආර්ථිකයේ ශක්තිමත් කිරීම සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමා විශාල මුදලක් වසම් මට්ටමෙන් වෙන් කරලා තියෙනවා ඒ වගේම තමයි ජීවන වියදම අඩු කිරීම සඳහා ඒ අවශ්‍ය කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නත් ඒ වගේම ජනතාවට අවශ්‍ය කරන සහනයන් ටික සලසලා ජනතාවගේ ජීවිත සාමාන්‍ය අතර ගෙනෙන්න හැකියාව ලැබේ කියන බලාපොරොත්තුව තියෙනවා ඉහළගිය ඉන්ධන විල හමුවේ හෙට සිට පාසල් ළමුන් ප්‍රවාහනය සඳහා වන ගාස්තුව 20%කින් ඉහළ දැමීමට කටයුතු කරන බව සමස්ත ලංකා අන්තර්පලාත් පොදු පාසල් ළමුන් ප්‍රවාහන සංගමේ සභාපති රුවන් ප්‍රසාද් මහතා පවසනවා. ඒ ගාල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී අපි රජර යෝජනා කරා මීට දින 10කට උඩදී අපිට ඩීසල් සඳහා යම් සහනයක් ලබා දෙන්න කියලා. හෙට පාසල් පටන් ගන්නවා. අද වෙනකන් අපිට කිසිම උත්තරයක් මේ වෙනකන් ලැබිලා නැහැ. මොකද මේ වෙනකොට ටයර්, බැටරි, ඔයිල්, සේවා නඩත්තු ගාස්තු, ඒ වගේම ජීවන වියදම ඉතාමත්ම ඉහළට ගිහිල්ලා තියෙනවා. ඒක නිසා අකමැත්තෙන් උනත් අපිට සිද්ධ වෙලා තියෙනවා 20%කින් හෙට දිනේ සිට ගාස්තු පාසල් වැයෙන්තරතොල වැඩි කරන්න. ඒ වගේම අපි කෙටි තුර දාවණය වෙන සමාජිකයන්ට පුළුවන් නම් 15% දක්වා මේ ගාස්තු අඩු කරන්න. මොකද මේ අපේ රටේ ජීවන क्रियात्मक දෙදස් 22 නවවසරේ පාසල් ආරම්භය හෙට දින සිදු කිරීමට නියමිතව තිබෙනවා. ඒ වෙනුවෙන් පානදුර අගමැති බාලිකා විද්‍යාලයේ දෙමව්පියන් පාසල් පිරිසිදු කිරීමේ කටයුතු වල නිරත වුණා. ඕමානයේ ගෘහ සේවය සඳහා ගොස් සිටියේදී විවිධ ගැටලු වලට මුහුණ දුන් ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 16 දෙනෙකු අදාළියම දිවයිනට පැමිණ තිබෙනවා. මොවුන් රත්නපුර, බතුල්ල, මහනුවර, කුරුණෑගල, හලාවත, මඩකලපුව සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල පදිංචිකාරියන් බවයි වාර්තා වන්නේ. කොළොන්න කෝපකන්ද ප්‍රදේශයේදී මන්දකට හසු වී සිටියේදී ඉතා දුර්ලභ ගණයේ ඇලි ඉත්තෑවෙක් හමු වී තිබෙනවා. මෙලෙස අල්ලාගත් ඉත්තෑවා මන්දෙන් ගලවා වනජීවි නිලධාරීන්ට බාර දුන් බවයි අප වාර්තාකරුව සඳහන් කළේ. ගිරිතලේ මින්නේරිය කෝඳුරුවාව රක්ෂිතයට නීති විරෝධීව ඇතුළු වී නිදන් සොරකමේ යෙදුණු සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. එහිදී නිදන් හැරීමට යොදා ගන්නා උපකරණ තොගයක්ද නිලධාරීන් බාරයටගෙන ඇති බවයි වාර්තා වන්නේ. ගෑස් හිඟය තවමත් නතර වෙලා නැහැ. අද ගෑස් නැති නිසා ගාල්ල ප්‍රදේශයේදී උණුසුම්කාරී තත්ත්වයක් ඇති වුණා.
ඉස්සර නව වසරක් උදා වෙද්දී ජනතාවට අහන්න ලැබෙන්නේ රතිඤ්ඤ හඬ. ඒ දැන් ජනතාවට නව වසරේදී පවා ගෑස් ආශ්‍රිත පිපිරීම හමුවේ බීඑන් ජීවත් වෙන්න සිද්ධ වෙලා. ගෑස් ආශ්‍රිත පිපිරීම තවමත් නතර වෙලා නැහැ. ප්‍රමිතියට ගෑස් දෙනවා කිව්වත් පාරිභෝගිකයින්ට ගන්න ගෑස් නැහැ කියලා හැම ප්‍රදේශයකින්ම අහන්න දකින්නට ලැබෙනවා. මේ නිසා නව වසර ආරම්භයේදී ජනතාවට ගෑස් පෝලිම් වල ඉන්න සිද්ධ වුණා. ගෑස් සිඟේ නිසා ගාල්ල ප්‍රදේශයේ උණුසුම්කාරී තත්ත්වයක්ද ඇති වුණා. ගන්න කරුණාකර ගෑස් සිංගේ හමුවේ හෝටල් කර්මාන්තයට දැඩි බලපෑම් මෙල්ල වෙලා ඇතැම් හෝටල් වසා දමන්නටත් සිද්ධ වෙලා අද වරුවක් තමයි මේ වැඩ කරන්න තියෙන්නේ ඊට ඉඳන් කඩේ වහන්න තමයි වෙන්නේ ගෑස් නැද්ද අපිට දවස් 10කට එකයි දුන්නේ තාම නෑ ගෑස් දැන් 10ටම අදම ඉවර වෙයි ඊට මොනව කරන්නද කියලා බලන්න ඕනේ ගෑස් නැහැ කියලා හෝටල් ලොක වහලා අපිට තේ කප්පොන්න විදියකුත් නැහැ මොන දෙයිනේ අනේ මන් දන්නේ නැහැ එක්කෝ ගෑස් ටික දෙන්න ඕනේ අන්නත් නැහැ අපිට තේ කප්පොන්න අතේ සල්ලි දීපඩ වැඩක් නැහැනේ තේ කප්පොන්න සුදියක් නැහැනේ මධ්‍යහන පුවත් විකාශය අවසන් ඔබට සුබ දවසක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.